අපේ මිනිස්සු හැමදාම අනුන් ගැන හිතලා තියනවා නේද? අපි ආරක්ෂා වෙන්න ඕනෙත් අපිටම විතරක් නෙවෙයි. ගල් ඔලුවගොඩ ප්‍රදේශයේ මේ ඉඩමට මුහුදු වතුර මුසුවීම නිසා අත්හැරදම ඇත්තේ මීට කලකට ඉහතදී. කෙසේ වෙතත් වැවල කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයකට අනුව මෙම භූමිය පළදායි වේදවා ගැනීමට ගම්බාසින් සමත්ව තිබෙනවා. ඒ 1978 වසරේදී වසරේ හොඳම ගොවියා සම්මානය දිනාගත් ප්‍රදේශයේ චන්ද්‍රලාල් අබේගුණවර්ධන මහතාගේ දැනුම යොදා ගනිමින් මැලේසියානු සෝජාන් ක්‍රමයට වගා කිරීමට තීරණය කිරීමත් සමගයි. අපි ඉන්නේ ඔබතුමාල ඉන්නේ මීට මාස 4කට ඉස්සෙල්ලා මහා කැලේට ගිහිල්ලා අවුරුදු 50කට වැඩිය අතෑරලා දාලා තිබිච්ච භූමි කඩක. එතකොට මේක සරුසාර අස්වැන්නක් කරන්න මූලික උනේ ඇත්තටම වැවිලි කර්මාන්ත මාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මැතිතුමාගේ සංකල්පයක් වුණා මිනිස්සුන්ට සහන මිලට මේ ප්‍රදේශවල වබලා මිනිස්සුන්ට ආහාර ටික දෙන්න. එතමයි හුව අපෙන් වගා කරන්න පුළුවන් දෙකම මං කුවා එමෙතුමා අපි වගා කරන්නම් කියලා. ඊට පස්සේ වාරි මාර්ග දෙපාර්තමේන්තුවෙන් මැදිහත් වෙලා මේ නිර්ිතික අපට හදලා දුන්නා. ඊට පස්සේ අපි මේ වගාව පටන් ගත්තා. මං හිතන්නේ මේ වගාව පටන් ගන්න රුකුලක් වුණා මම අවුරුදු 30 ගානකට ඉස්සර ඉඳලා දැන් මේ වෙනකොට අධ්‍යක්ීම් තියෙන කුෂි කර්මාන්තයත් එක්කම ජීවත් වෙලා ලංකාවේ හොඳම ගොවියලා දකුණු පළාතේ හොඳම ගොවියලා ලංකාව වටේ විතරක් නෙවෙයි රට වටේම ලෝක වටේම දිවිච්ච ගොවිපළවල් දැකලා ඒ ලද අධ්‍යක්ීම් තුලින් තමයි මම මේ ගොවිපළ කරන්න පටන් ගත්තේ මේක ඉතාම සාර්ථක වුණා මේකට කියන්නේ සෝජාන් ක්‍රමය කියලා අපි මිරිදිය මස්ස වගාව මිරිදිය මසුන් 30000ක් ඊට පස්සේ මේ මී මැසි බඩ ජනපද ඊට පස්සේ කුකුළු පාලනය වගේ දේවල් මේක පටන්ගෙන තියෙනවා ඒ වගේම එළවලු වර්ග 17ක් වගා කරලා තිනවා පළතුරු ගස් ලැබු තියෙනවා කෙසෙල් වගා කරලා තිනවා ඉතින් මේ හැම දෙයකටමින්ම අපි දැන්ට වගාව පටන්ගෙන මාස දෙකක් යන ඉස්සෙල්ලා මේකට වැය කර මුදල වගේ දෙගුණයකට වඩා මුදලක් අපි අරගෙන තිනවා අපි මේකට 100% පාවිච්චි කරේ පැරණි කුෂි කර්මය ඉස්සර මිනිස්සු ඉරත් හඳත් එක්ක ගනුදෙනු කරේ මේ වටේ ඉන්න මොනරෝ 3-400ක විශාල රංචුවා ඒ වගේම ගිරව් දහස් ගාණක් ඉන්න මෑ කරලකට කවදාවත් හානි කරන්නේ නැ කිසිම භෝගයකට මොනරේ කාණි කරේ නැ හිලව් හානි කරේ නැ වඳුරෝ හානි කරේ නැ මීයෝ හානි කරේ නැ ඒකට හේතුව පැරණි ක්‍රමවලට ඉරේ හඳේ කලයක හඳ බලපෑම හඳ පිහිටු ස්ථානය කියලා ඒවත් එක්ක ඉස්සර සිංහ කර්ණ ගජ කර්ණ කුරුළු කර්ණ කියලා මිනිස්සු හදාගෙන තිබුණා මෙන්න මේ සිංහ කර්ණ බලලා නිවැරදි තිතියක් බලලා මේම යට වෙන ස්ථාන ඒක නිසා ඒව බලලා තමයි අපි මේක වගා කරන්න පටන් ගත්තේ